සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. තයිපොංගල් සැමරීම උත්සවාකාරයෙන්. හිරු දෙවියන්ට කෘතවේදී වන තයිපොංගල් වෙනුවෙන් ජනපති අගමැති සුභපතයි. වසර 58කට පසු ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකු පිලිපීනයේ රාජ්‍ය සංචාරයක. සේනාට එරෙහිව වෛරසයක්. මාකන්නේ වී මිලදී ගැනීම ලබන ඉරිදා සිට. හඳේ කපු පැලවේ. ලෝපුරා වෙසෙන දෙමළ ජනතාව මහත් හරසරින් සමරන තයිපොංගල් උත්සවය අදයි. සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිඳුන්ට කෘතවේදීත්වය දැක්වීම තයිපොංගල් උත්සවයේ විශේෂත්වයයි. ගොවිතැනින් සරු අස්වැන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවියන්ට සැලකීම වෙනුවෙනුයි තයිපොංගල් උත්සවය පවත්වනු ලබන්නේ. අද දිනේ හිරු උදාවත් සමග තයිපොංගල් සැමරීමට දෙමළ ජනතාව එක්ුණේ ආගමික වතාවත් තුළට මුල් තැන දෙමින්. කෝවිල් කරා පැමිණි ජනතාව පුද පූජා පවත්වමින් තයිපොංගල් උත්සවය සැමරීමට කටයුතු කළා. වසර මුළුල්ලේම තම කෘෂිකාර්මික කටයුතුවලට ආශිර්වාද කරන හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදු වුණා. කෘෂිකර්මාන්තයට දායකත්වය ලබා දෙන ගව මහේෂාදී සතුන්ටද ගෞරව කිරීම තයිපොංගල් උත්සවයේ තවත් විශේෂත්වයක්. තයිපොංගල් යන වචනයේ සිංහල අරුතවන්නේ උතුරා යාමෙහිවත් පිටාර ගැලීම යන්නයි. කිරි උතුරවා යාමට සලස්වමින් සියලු දිනාට සෞභාග්‍ය උදාවේ යන්න ප්‍රාර්ථනා කිරීම තයිපොංගල් චාරිත්‍ර අතර මුල් තැනක් ගන්නවා. තයිපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැතිතුමා ප්‍රකාශ කරන්නේ ස්වභාව ධර්මයා සහ මිනිස් වර්ගයා අතර ශක්තිමත් බැඳීම ඉහළ නැංවීමට මෙය හොඳ අවස්ථාවක් බවයි. කිරි උතුරන්නාක් මෙන් සියල්ලන්ගේ සිත් තුළ සෙනෙහසත් ප්‍රීතියත් උතුරා ගොස් සංහිඳියාව විකසිත විය යුතු යන අභිලාෂයෙන් මෙය සැමරෙනවා. දෙමළ ජනයා තම ගොවිතැනේ ලැබූ අග්‍රඵලය වූ නැවුම් සහලින් කිරි උතුරවයි. සංස්කෘතින්ගේ සාරවත් බව වෙනුවෙන් මෙම උත්සවය බෙහෙවින් ඉවහල් වන බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද තයිපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. අද දිනය දෙමළ ජනතාවට පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවටම සමානාත්මතාව සහ කෘතවේදීත්වයේ අගය වටහා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. වාර්ගික ආගමික අන්තවාදී බලවේග පරදවා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ වටපිටාවක තයිපොංගල් උත්සවයේ සැමරීමට ලැබීම සතුටක් බව රනිල් වික්‍රමසිංහ මහතා සිය පණිවිඩයෙන් පෙන්වා දෙනවා. තයිපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ මෙය සියලු දිනාටම සුහදත්වයේ සහ අන්‍යෝන්‍ය අවබෝධය උදාකරගත හැකි වැදගත් අවස්ථාවක් ලෙසයි. ජාති ආගම් ભેද පසෙකලා ඥාති හිතමිත්‍රාදීන් සමග සාමයෙන් කටයුතු කිරීම සියලු දෙනාගේ යුතුයකම පවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. පිලිපීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ දිවයිනින් පිටත්ව ගියා. පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටර්ඩ් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා සිව්දින පිලිපීන සංචාරයට එක්වනවා. ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සම්බන්ධතා ඉහළනඟා ගැනීම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම සංචාරයේදී නව අවබෝධතා ගිවිසුම් කීපයකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටර්ඩ් මැතිතුමා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වන්නේ හෙට දිනේ. දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින සම්බන්ධතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අරමුණු කරගනිමින් නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වනු ඇති. පිලිපීනයේ මැනිලා නුවර පිහිටා ඇති ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනොස්සී පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකටද ජනාධිපතිතුමා එක්වනවා. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකහිකෝ නකාවෝ මහතාද ජනාධිපතිතුමා සමග සාකච්ඡා පවත්වනවා. මේ වසරේ ජනාධිපතිතුමාගේ පළමු විදේශ සංචාරය මේවන අතර පිලිපීනයට මෙම වසරේ රාජ්‍ය නායකයෙකු පැමිණෙන පළමු අවස්ථාවද මෙයයි.
ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට ගෞරවනීය පිළිගැනීමක් ලබා දීමට පිලිපීනු රජය මෙවැනි විට සියලු කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වෙනවා. මේ සංචාරය වැඩියත්ම අපිට වටින්නේ මේක තමා අවුරුදු 58ක් 1961 තමා ශ්‍රී ලංකාව සහ ෆිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇති වුණේ. ඉන් පස්සවන පළවෙනිම රාජ්‍යතාන්ත්‍රික ගමන තමා මේක. ඒ නිසා අපි ශ්‍රී ලංකේයකයන්ට හැම කෙනෙකුටම ඉතාමත්ම වටිනා නිල සංචාරයක් මේක. කෘෂි භෝග රසකට හානි සිදු කරන සේනා දළඹුවා වෛරසයක් යොදා ගනිමින් මර්ධනය කිරීම සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. ඊට අවශ්‍ය තොරතුරු මේ වන විට රැස් කරන බවයි රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ ආචාර්යවරුන් පවසන්නේ. බඩේරිකු ඇතුළු කෘෂිභෝග කිහිපයකට හානි සිදු කරන සේනා දළඹුවාගේ ව්‍යාප්තිය පිළිබඳ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. සේනා දළඹුවා ශාක පත්‍රවල යටකොටසේ බිත්තර තැන්පත් කිරීමත් සමග ව්‍යාප්තිය සිදුවන බවයි හඳුනාගෙන තිබෙන්නේ. බඩේරිකු වැනි බොහොගවල ඉහළ පත්‍රවල දළඹුවාගේ ව්‍යාප්තිය දැකගත හැකි. උදැසන කාලයේ දහයියා අලු භෝගවලට යෙදීමෙන් මෙම දළඹුවා යම්තාක් දුරකට පාලනය කිරීමට හැකි බව සොයාගෙන තිබෙනවා. මෙම දළඹුවා ව්‍යාප්ත වී ඇති භෝග පුළුස්සා විනාශ කළ යුතුයි. පෙරමෝන් උගුලද සේනා දළඹු ව්‍යාප්තිය පාලනයේදී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. මේ සේනා දළඹුවා බඩේරුගු ගාවට තමයි දැනට විශාල හානියක් කරන්නේ. වගේම බඩේරුගු ඒ භෝගවලට අමතරව එළවලු භෝග ඕනම මෙහිකට මෙයාට හානි කරන්න පුළුවන්. ඒ වගේම වීවගාවටත් තර්ජනයක් තියෙනවා. මුලින්ම අපි අවධානයෙන් ඉන්න ඕනේ මොකද රාත්‍රී කාලයේ තමයි මේ දළඹුව ක්‍රියාකාරී වෙන්නේ. ඒ වුණාට අපිට හොඳින් බලනකොට අග්‍රස්තයේ තියෙන පත්‍රවලට දළඹුවාගේ හානිය තියෙනවා නම් ඒ වගේම අපිට ලං වෙලා බැලුවොත් ඒ සත්තුන්ගේ මල ද්‍රව්‍ය මේ පත්‍රවල දැක ගන්න පුළුවන් නම් ඒ හානිය ඒ ශේත්‍රයට එන මුල් ලකුණු තමයි තියෙන්නේ අපි අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්න ඕන පාලනය කිරීමට. වෙළඳ පොළේ තියෙන කෘමිනාශක කීපයකින් සාමාන්‍යයෙන් මේ දළඹුවා පාලනය කරන්න පුළුවන්. නමුත් වැදගත්කම තියෙන්නේ කොයි අවධියේද අපි මේ දළඹුවා පාලනය කරන්න යොමු වෙන්නේ කියන එක. ඒ කියන්නේ පසු අවධිවල දළඹුවා අපිට දකින්න පුළුවන් වෙන්නේ අභ්‍යන්තර කොටස්වල. ඒ කියන්නේ කරල තුල හෝ කඳ තුල. ඒ අවස්ථාවේදී කෘමිනාශකවලට ඇතුළු වීමට හැකියාව අඩු නිසා කෘමිනාශකයේදීම අකාර්යක්ෂම වෙන්න පුළුවන්. නමුත් පැලාවදියේදී සහ මධ්‍යස්ථ අවධියේදී රෝගේ වළක්වා ගැනීමට කෘමිනාශක භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මං හිතන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසිනුත් නිර්දේශ කරලා තියෙනවා කෘමිනාශක කාණ්ඩ කීපයක්. වෙළඳ පොලේ දැනට මේ කෘමිනාශක පවතිනවා. ඒ කෘමිනාශක භාවිතා කරලා යම් තරමකින් ඒ කියන්නේ හානිදායක නොවන අවධියකට පත් කර ගැනීමට පාලනය කිරීම ක්‍රියාමාර්ග ගත හැකි. මේ අතර සේනා තලබුවන් සහිත බඩේරිගු තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. සේනා තලබුවන් සහිත බඩේරිගු තොගයක් නුවරඑළිය වටවල ප්‍රදේශයේ කිරිගවයන්ගේ ආහාර සඳහා ගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව සිදු කළ වැටලීමේදී මෙම ලොරි රථය අත්අඩංගුවට ගැනුණේ. සේනා තලබුවන් සහිත බඩේරිගු නුවරඑළිය ප්‍රදේශයට රැගෙන ගියේ නම් ප්‍රදේශයේ එළවලු ඇතුළු වගාවන්ට හානි සිදුවීමේ අවධානමක් පැවති බව පොලිසිය ප්‍රකාශ කළා. මහකන්නේ වීමිලදී ගැනීමේ වැඩපිළිවෙල ලබන 20 වෙනිදා ආරම්භ කරනවා. කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලවිහාරේ මහතා පවසන්නේ නාඩුවේ කිලෝග්‍රෑමයක් රුපියල් 37කට සහ සම්භාවී කිලෝග්‍රෑමයක් රුපියල් 41කට මිලදී ගැනීමට කටයුතු යොදා ඇති බවයි. දඹුල්ල ගලේවිල ප්‍රදේශයේ ගොවි ජනතාවට අස්වනු නෙලීම සඳහා ප්ලාස්ටික් කූඩ සහ පළතුරු පෙළ ලබා දීම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජාතික පශු අස්වනු ඒකකයේ මැදිහත් වීමෙන් ගොවි පවුල් 500කට මෙම උපකරණ පිරිනැමුණා. මොරගහ කන්ද කලුකග ව්‍යාපෘතිය විවෘත කිරීම තුළින් ලබන කන්නේදී මීටත් වඩා වැඩි අස්වැන්නක් බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ රජය තුලින් අපට දෙන්න පුළුවන් උපරිම සහන ටික අපි ලබා දෙනවා. මේ මහ කන්නේදී මෙට්‍රික් ටොන් 130ක අස්වැන්නක් අපි බලාපොරොත්තු වෙනවා. අය අපිට පිටරටින් සහල් ගේන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ මාසේ 20න් පස්සේ අම්පාර පළාතෙන් වී මිලදී ගන්න වී අලෙවි මණ්ඩල සියලු කටයුතු යොදවලා තියෙනවා. ඒ වගේම ගොවියට සහතික මිලක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. නාඩු සඳහා රුපියල් 38කුත් සම්බ සඳහා රුපියල් 41කුත් ගන්න අපි මේ වෙනකොට ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ජාතික වනෝද්‍යානවලට ඇතුළත්වීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දීමට සංචාරක සංවර්ධන වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. Secretary Ray Gunn on the floor, on the stage.
නව ක්‍රමවේදය අනුව අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගත හැකි. ලෝකයේ ඕනෑම රටක සිට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ අවස්ථාව මේ තුලින් හිමිවනවා. අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මෙම තොරතුරු හෙළි කෙරුණා. මේ ක්‍රමවේදය ඉතාමත්ම වැදගත් දෙයක්. කාලාන්තරයක් තිස්සේ අපි මේ ක්‍රියාත්මක කරන්න බලාගෙන හිටියා. දැන් ඒක අද අපිට පුළුවන් වුණා පළවෙනි පාස් එක පුද්ගලයෙකුට ලබා දෙන්න. ඒකෙන් මං හිතනවා විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් බලාපොරොත්තු වෙනවනම් ඒක රුකුලක් වෙනවා කියන එක මම මතක් කරන්න ඕන. අද සංචාරකයෝ විදේශිකයෝ බොහෝ වෙලාවට පැය ගණන් ගිහිල්ලා පාස් ඉස්සරහ පිට ගත කරනවා ටිකට් පතක් ගන්න බැරුව. ඒක නතර කරන්න තමයි මේ ක්‍රමවේදය ආරම්භ කරේ. විශාල සහනයක් ලැබෙනවා විශේෂයෙන්ම විදේශිකයන්ට ඔවුන්ට හිරියක් කරදරයක් නැතුව මොහුගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න අවස්ථාව ලැබීම. අද අපි ආරම්භ කරන්නේ උද්‍යාන කීපකට පමණයි. නමුත් ඉදිරියේදී අපේ හැම වන උද්‍යානයකටම මේ ක්‍රමවේදය අපි ආරම්භ කළ යුතුයි. අන්තර්ජාලය ඔස්සේ පළමු ටිකට් පත නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. මෙම පහසුකම් සැලසීම යටතේ පළමුවෙන්ම විල්පත්තු ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ආරම්භ කරනවා. අනතුරුව සෙසු ජාතික වනෝද්‍යානවලට පිවිසීමේ ප්‍රවේශ පත්‍ර අලෙවියද සැලසුම් කර තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීම සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් අදහස් පළ කළා. මේක ඓතිහාසික අවස්ථාවක්. උතුම් නැගෙනහිර ඒකාබද්ධ කිරීම ගැන කිසිම සාකච්ඡාවක් තිබෙන්නේ නැහැ. අපි ඒක දෙයයි සාකච්ඡා කරන්නේ දැන් තියෙන පළාත් සභා ශක්තිමත් කරන්නේ කොහොමද? ඉතින් අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙන ව්‍යවස්ථාවක් නෙවෙයි යෝජනා. අපිත් අපේ රටට ආදරේ රට බෙදෙනවට අපි කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. නමුත් ප්‍රමාද වෙලා හරි සියලු දෙනා එකඟවන ව්‍යවස්ථාවකට අපි අත්වල් බැඳගෙන යන්න ඕන. විපක්ෂයේ මන්ත්‍රීවරු මේ අලුත් ව්‍යවස්ථාව පිළිබඳව මාතෘකාව යොදාගෙන දේශපාලන වාසියක් ගන්නට බලාපොරොත්තු වෙනවා. අපිට ජාතීන් අතරේ ආගම් අතරේ සමගිය තියෙන්න ඕන නම් අපිට සංවර්ධන යුගයක් මේ රටට ළඟා කරන්න ඕන නම් හොඳ ඒ වගේම සියලු දෙනාටම පිළිගන්න පුළුවන් ව්‍යවස්ථාවක් මේ රටේ ක්‍රියාත්මක කරන්න ඕන. ප්‍රධාන කරුණු හැටියට ඒකීය සහ බුද්ධාගම පිළිබඳ කරුණු දෙක විතරක් ගැනල්ලා කතා කරනකොට ඊට වඩා නරක ගති ලක්ෂණ රාශියක් මේ ව්‍යවස්ථාව ඇතුලේ තියෙනවා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රැගෙන ආ යුතුයි කියන අදහසේ අපි ඉන්නවා. ඒ සඳහා සියලු දෙනාම එකතු වෙලා යමක් ඉදිරිපත් කරන්න ඕන අදහසේ අපි ඉන්නවා. ඒ නිසා අපි ආණ්ඩු කරෝ පක්ෂයක් හැටියට අපි අන්තවාදී හෝ ජාතිවාදී හෝ පක්ෂයක් නොවන හැටියට අපි මේ රටේ සමගිය ප්‍රාර්ථනා කරන එක අපේ මූලික අංගයක්. ජනතාවට අවශ්‍ය ව්‍යවස්ථාවක් වෙනස් කරන එක නෙවෙයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන එකම දෙයයි. ඡන්දයක් අපිට ඕනේ. එක්ක පළාත් සභා ඡන්දේ තියන්න. අපි දන්නවා ජනාධිපතිවරණයට තව කල් තියෙනවා කියලා. ව්‍යවස්ථාවක් කියලා ලොකු බිල්ලෙක් මවලත් පාලා තියෙනවා විපක්ෂයෙන්. කොහොමටත් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා නම් පාර්ලිමේන්තුවට ගිහලා ඒක සම්මත වෙන්න ඕනේ. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ සම්මත වෙන්න ඕනේ. දැන් ජනමත විචාරණයකට ඒක යොමු කරන්න ඕනේ. මේ සියල්ලක්ම කළා තමයි අලුත් ව්‍යවස්ථාවක් එන්නේ. ඒ කෙටුම්පත විවිධ සාකච්ඡාවල් වලට භාජන වුණාට පස්සේ තමයි ඒ වේ අඩුපාඩු බලලා දේශපාලන පක්ෂ ඒ ගැන අධ්‍යයනයක් කරලා තීරණය කරයි කොයි විදිහටද ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න ඕනේ කියලා. තුනෙන් දෙකේ බලයක් නැත්තම් පාර්ලිමේන්තුවේ ඔය මොකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. ඒකේ රට බෙදILLක් ඇත්තෙම නැහැ. දහම් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම කාලීන අවශ්‍යතාවක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. හම්බන්තොට සීතාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. සීතාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සහන වැඩසටහන යටතේ මේ සඳහා වැය කළ මුදල රුපියල් 125ක්. මුළු රටේම උපදේශාපති කොට්ටාස නියෝජනය කරමින් රට පුරාවටම දහම් පුනර්ජීවය ඇති කරමින් දහම් අධ්‍යාපනය ප්‍රචලිත කරන අපේ මාතෘභූමිය ධර්මද්වීපයක් බවට පත් කිරීමේ ඒ දහම් පාසල් ව්‍යාපෘතිය සංස්කෘතික ඇමතිවරය හැටියට මම ආරම්භ කරන පළවෙනි ව්‍යාපෘතියයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සිංගිතේ මල් කැකුලකට දස වද දී තිබූ පුවතක් අප ඔබට වාර්තා කළා මතක ඇති. ඒ සිව්වැලි සිඟිත්තා දුම්වැටියෙන් පිලිසූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක තොරතුරු කෙටි සටහන විශේෂාංගයෙන්. සියඹලන්ඩුව මුතුකණ්ඩි පහේකනුව ප්‍රදේශයේ සිඟිත්තෙකුට වද දී තිබුණේ ඔහුගේ මවගේ අනියම් පුරුෂයායි. අවුරුද්දයි මාස 10ක් වයසදී මෙම් පිරිමි දරුවා දුම්වැටියකින් පුලුසා තිබුණා. දරුවාගේ ශරීරය පුරා පිලිසුම් තුවාල 100කට අධික සංඛ්‍යාවක් දකින්නට ලැබුණා. දරුවාගේ පියා මවත් දරුවාත් හැර යාමෙන් පසුව මවගේ අනියම් පුරුෂයා අධික ලෙස බීමතින් පැමිණ දරුවා පුලුසා ඇති බවටයි හෙළිවුණේ.
ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළේ උපාධි දූතිකාවක යොදා ගනිමින්. පොලිස් කාන්තාවක දුරකථනය ඔස්සේ සැකකරු සමග සම්බන්ධතාවක් ගොඩනගා උපක්‍රමශීලීව ඔහු මොන්ට්‍රාගල දොඹගහවිල ප්‍රදේශයට ගෙන්වාගෙන තිබෙනවා. එහිදී ඔහු අත්අඩංගුවට ගෙනුණා. සැකකරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර දරුවා අධිකරණ නියෝග මත ළමා නිවාසයකට භාර දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් දරුවාගේ මවද ලබන 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. ඉන්දියාවේ සිට මුහුදු මගින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ මෝර වරල් කීරෝ 500ක් සහ මුහුදු අශ්ව විශේෂයට අයත් දුර්ලභ මත්ස විශේෂයක් වන පයිප් පිෂෙවත් මුහුදු බූරුවන් කිලෝ 130ක් කල්පිටිය උච්චමුණේ ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. සැකකරුවන් 4 දිනකුද අත්අඩංගුවට ගෙනුණා. මෝර වරල් සහ මුහුදු බූරුවන් යුරෝපීය රටවලට අපනයනය සඳහා සූදානම් කර තිබූ ඒවා බවයි කල්පිටිය පොලිසිය පවසන්නේ. අනුරාධපුරයේ ත්‍රිකුණමල මාර්ගයේ කහටකස්තිකිලිය කළුගාපොගුණ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගියා. ඔහු ගමන්ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් අනතුරු සිදුව තිබෙනවා. යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් අනතුරු සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේරුපිට ප්‍රදේශයේදී රියනතුරක් සිදු වුණා. කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ ජීප් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ආරක්ෂිත වැටි හැපි මාර්ගය හරහා පෙරළීමෙනුයි අනතුරු සිදු වුණේ. ජී ප්‍රති ගමන් ගත් දෙදෙනෙකු අනතුරෙන් තුවාල ලැබුවා. තරුණියේ විස්මිත හැකියාවන් හඳුන්වා දුන් Youth with Talent 3rd Generation දෙවන වටේ තරඟ ආරම්භයට සියල්ල සූදානම්. ලබන සෙනසුරාදා රාත්‍රී 9 සිට එම විශිෂ්ටින්ගේ හැකියාවන් ITN ඔස්සේ ඔබට දැකගත හැකි. ජාතික තරුණ සේවා සභාව සහ ITN එක්වයි මෙම රියැලිටි වැඩසටහන ජාතියට තිළිණ කරන්නේ. මේ රටේ තරුණයන්ගේ හැකියාවන් ගොඩක් තියෙනවා. හැබැයි ඒ තරුණයන්ට අවස්ථාවක් තිබෙන්නේ ඒ සුවිශේෂී හැකියාවන් වලට වේදිකාවක් තිබෙන්නේ. අන්න ඒ නිසා තමයි ජාතික තරුණ සේවා සභාවත් ITN මාධ්‍ය ජාලයත් මේ Youth with Talent රියැලිටි වැඩසටහන නිර්මාණය කළේ. වසර 3ක් පුරා මෙරට අතිවිශිෂ්ටයින් විශ්වවන්තයින් බවට පත් කරන්නට Youth with Talent රියැලිටියට හැකි වුණා. 3rd Generation සඳහා ඉදිරිපත් වූ දක්ෂින් අතරින් තරගකරුවන් 50කට අධික පිරිසක් දෙවන තරඟ වටේ සඳහා එක්ව සිටිනවා. මෙවර ජයග්‍රාහකයාට රුපියල් කෝටියක් වටිනා තිළිණ හා මුදල් ප්‍රදානයට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතාමත්ම වැදගත් වැඩසටහනක් Youth with Talent 3rd Generation වැඩසටහනේ අපේ පළවෙනි තෑග්ග විදිහට මේ කාර්යත්වය ලබා දෙන්න හැකියාව ලැබීම සම්බන්ධයෙන් ආඩම්බර වෙනවා. මම හිතන්නේ ITN මාධ්‍ය ශාලාවේ තමයි දැන් රියැලිටි කලාවේ ප්‍රථම ආවිලා තියෙන්නේ. පසුගිය වසරවලදී Youth with Talent ජනප්‍රියම රියැලිටි ලෙසටද සම්මානීයට පාත්‍ර වුණා. මෙවරද විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් Youth with Talent රියැලිටියට හිමිව තිබෙනවා. විශ්මිත හැකියාවන්ගෙන් පිරුණු දක්ෂයින් උරින් උර කැටින දෙවන වටේ තරඟ ලබන සෙනසුරාදා සිට ඔබට නැරඹිය හැකි. Game over. Youth with Talent 3rd Generation. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk